ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි භූමි තෙල් මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කළා. ඒ අනුව රුපියල් 87ක් පැවති භූමි තෙල් ලීටරයක් රුපියල් 253කින් ඉහළ ගියා. මේ වන විට භූමි තෙල් ලීටරයක නව මිල දැක්වෙන්නේ රුපියල් 340ක් ලෙසයි. මේ ආකාරයෙන් භූමි තෙල් මිල ඉහළ යාම පිළිබඳව ධීවර රැකියාවේ නිරත වන පිරිස ඇතුළු ජනතාව මෙලෙස අදහස් පළ කළා. අද එළිය වෙනකොට බලන්නකො තෙල් එක වැඩි කරලා. අපිට එමදා මාළුව වෙන්නේ නැහැ නේ. මොකද උද්දලත් නැති වෙනවා පංගුවක් දවසට. චර මිනට චර ගන්න අපිට පුළුවන්. තෙල් වේදම අපිට දරා ගන්න අමාරුයි. අපිට මේක සහනයක් අපිට කරලා දෙන්න. අපිට නැත්තම් අපි දීවර ඔක්කොම පාරට බහින්න වෙන්නේ. 80 ගන්න දිවිච් එක 200 ගන්නක් කියන්නේ. සතයක් දෙකක්ද කියලා බලන්න මිනිස්සුන්ට. ඔය වැඩි කරන කිසිම බඩුවක් ජීවිතේට අඩු වෙන්නේ නැහැ. භූමි තෙල් ටික විතරයි මිනිස්සුන්ට තිබුණේ. දර කෑල්ලක් හරි දාලා පත්තු කරන්න. අන්තිමට ඒකත් නැති වුණා. මාළු කන්න දෙන්නේ නැහැ. මාළු නෙමෙයි අපේ මාළු තමයි කන්න වෙලා තියෙන්නේ නේ. දැන් මිනිස්සු 4600යි 5000 ගන්න දාලා ගෑස් ගන්නත් සල්ලි නැහැ. දැන් ලාම්ප ලීටරේ මෙහෙම කෙරුවොත් මිනිස්සු කොහොමද ජීවත් වෙන්නේ? වසර ගණනාවක් පුරා භූමි තෙල් මිල සංශෝධනය නොව අතර ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පාර්ලිමේන්තුවට එක් හේතුවක් වී තිබෙන්නේද සහනාධාර මිලට භූමි තෙල් ලබා දීම බව අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් සටහනක් තබමින් පවසනවා. මිල ගණන් පිරවැයට සම්පාත වීමත් සමග භූමි තෙල් මත යැපෙන අඩු ආදායම්ලාභී පවුල් මෙන්ම දිවර සහ වැවිලි ක්ෂේත්‍ර සඳහා ඍජු මුදල් සහනාධාරයක් රජ යෝජනා කර ඇති බවද එම පණිවුඩයේ දැක්වෙනවා.